අනිත්තය මගේ පවුලේ කට්ටිය මගේ දරුවෝ හතර දෙනා තේරුණාද දරුවෝ අනේ ලොක්කා මම මොනවද කියන්නේ දන්නේ හොඳ අදහසක් නම් තමයි මට මොනවද කියන්න තියෙන්නේ කියන්න තියෙනවා කියන්නේ මගේ හාමිනේ කියලා උපාසක මෙන්න අඳුරා ගන්න අපේ දුප්පත් දරුවෝ හතර දෙනා කොහොමද අම්මා මට බය බෑ මයි කෙල්ල ෂෝ එක දකි කියලා හරි හාමිනේ තරුවනි එන තාත්තපස්සෙන් අපි ඔක්කොම පාසත් පාසත් මේ සුමානට මමම පූසව දැක්කෙම නෑ ඒක මොකක්ම හරි පැටලිල්ලක් කරන්න වැටි ඔව් ඒකයි මේ හියන මොකක්ම හරි පැටලිල්ල තමයි ඔව් පැටලිල්ල මෙන්න අපේ අවසාන තරංකරු දවසකට රජ ෂෝ එකේ ලොකු අත්වලසන් නාදකින් පිළිගන්න මිස්ටර් මිසිස් පූස් ලොක්කා පූසත් ඒක වෙන්න බෑ ඔබේ ලියමනේ හැඩිට ඔබ ජීවත්වන්නේ මුඩුක්කුවක ඕ කුණුම මුඩුක්කුවක ඒක තමයි අපේ පූසා ඔබට ඕන දවසකට රජෙක් වෙන්න මුඩුක්කු ජීවිතේ නයි වෙන්නයි ඔව් එහෙමයි සර් මමයි මගේ අහිංසක දුප්පත් පවුලයි ඔහොම මුඩුක්කුවක පවුලයි ළමයි හතර දෙනෙකු එක්ක ජීවත් වුණේ කොහමද ඔබ පූස් ලොක්කා අපි කෑම ටිකක් ඉල්ලගන්නේ ඩියුටි ඉන්න පොලිස් ඔෆිසර් සර්ගෙන් අපේ හොඳ මිත්‍රයෙක් තමයි සාජන් මහත්තයා ඔව් සාජන් මහත්තයෙක් ඉල්ලගන්නේ එහෙම නේද හාමිනේ ඔව් අනේ සාජන් මහත්තයා නැත්නම් අපි බඩ ඉන්නේ ඒක බොහොම හිත කකියවන මනුස්ස කතාවක් මොන අහිංසක මොන ධෛර්යමත් මොන සටනක්ද මොන බරුවක් මම ගිහිල්ලා ඔය පූසව ඔතනින් ඉවත් කරන්න ඕනේ කොහෙද අර දවසකට රජසෝ එක මට ඇතුල් වෙන්න ඕනේ සමාවෙන්න අපි පොලිසිය ෂෝ කරන්නේ නැහැ කරුණාකර අවුරුද්දේ අන්තිමට ඉන්න මෙතන ඉන්නේ ඔක්කොම කෝලංකාරයෝ කමන්නේ බල මො හොයා ගන්නම් ඉන්න ඔහම ඇතුලට යන්න දෙන්න බෑ නළුව පොලිස් සූට් ගැහුවම අලිය වෙන්න හදනවනේ දැන් මෙන්න ඔබ බලා සිටි මොහොත අපේ ප්‍රේක්ෂකයන්ගේ අත්පොලසන් නාදයෙන් මේ තරංකරුවන් තුන්දෙනාගෙන් කවුද දවසේ රජු කියලා මුලින්ම මිස්ටර් මැකනලි ඔහුට දරුවන් 14යි එක බලු පැටියයි ඔහු කැමතිලු තවත් බලු පැටියෙකුට මෙන්න මිස්ටර් මැකනලි ඊළඟට මේ මිස්ටර් ස්පක්ලි ඔහු අවුරුදු 30කින් දැකනතුළු ඔහුගේ මව සොයා ගැනීම සඳහා මුදල් ලබා ගැනීමටලු ඔහු දවසකට රජු තරඟේ දෙවැනි තරංකරු වශයෙන් තරඟවදිනු අවසානයේද මෙන්න මිස්ටර් පූස් ලොක්කා ඔහුට ඕන මුඩුක්කුවෙන් පිටවලා පොලිස් කාරෙන්ගෙන් නැවත කෑම හිඟන්න නැතුව ජීවත් වෙන්නලු පොඩක් ඉනවා ආ සජන් මහත්තයා එන්න සර් ඔව් මම හිතනවා මම හොඳ වෙලාවට මෙහෙ ආවේ කියලා ආ සජන් ඔයා වෙන්න ඇති අර අනුකම්පා සාගත පොලිස් නිලධාරියා පූස් ලොක්කා කියපු එක ඇත්තද ඔහු ඔබගෙන්ද කෑම ලබා ගන්නේ නෑ එයයි එයාගේ යාළුවෝ හැමදාම මගෙන් බලෙන් ලබා ගන්නේ කොටිම ටෙලිෆෝන් පාවිච්චි පවා කොච්චර ශ්‍රේෂ්ඨද මේක ඇත්තද පූස් ලොක්කා ඔව් ඇත්තමයි අපේ හොඳ සාජන් මහත්මයා නොඑක් වරවල අපිට බොහොම උපකාර වෙලා තියෙනවා විශේෂ ප්‍රචාරයක් දෙන්න ඕනේ අපි මේ සාජන් මහත්මයාට ආව් සාජන් ඔබ ගැන අනිත් පොලිස් නිලධාරීන් බොහොම ආඩම්බර ඇති නේද මොකට කියනවද එයාට කියන්නවත් වෙලාවක් නැහැ ඇහුණාද ඒක එයා කැමති නැහැ එයාගේ හොඳ වැඩ ගැන කියනවට කොහොමදවත් එයා බොහොම හොඳ කෙනෙක් දැන් ෂෝ එක ගැන තැජි ගැන හැම මතකයි නැට ඒක මං කරනවා පූසා මට ඔක්කොම ගමනක් ගෙනියන්න තියෙනවා කොච්චර හොඳද පහක් එක මැදින් පොඩි ගමනක් පූස් ලොක්කගේ ගමන් විවන් ගැනත් ඔබමයි එහෙනම් බලාගන්නේ ඒක නිතර සිදුවන දෙයක් සුමානකට සැරයක් මම නගරේ හරහා ගෙනියනවා මගේ කාන්තෝරුවට එයාට ඕන සියලු දේ මගෙන් ගන්න මොන ක්‍රමයකින් හරි මගෙන්මයි ගන්න හොඳයි නෝනාවරණි මහත්වරණි දැන් මේ නිහතමානී සාජන්ට අත්පොලසන් නාදකින් සංග්‍රහ කරන්න මේ පොලිස් සාජන් මහත්තයා ඔබ දිනුවා මම සුබපතුන් සර් ඔබ සටහන් කළ වැඩිම ගාන අත්පුඩි මීටරේ මම දැන් ඔබට කිරුළු පොලන්දනවා සාජන් මහත්තයා එක් දිනක රජු හැදියට දැන් මිත්‍රවරුනි අත්පොලසන් නාදකින් පිළිගන්න ඕ සුළු මොහොතෙන් අපි දිනනවනේ ඔහොම තමයි ෂෝ බිස්නස් සමාවෙන්න ඕනේ වැටේ කැස්සුනාට අපරාදේ මගේ ජීවිතේක දැකලා නැහැ ඊතරම් සල්ලි ඔව්
දැන් සාගර රජුරෝ වගේ හිටි අපිට ලැබෙන්න තිබුණු දෙන්නේ